बटपिति देखे उपमावे कथा करपुए धर्मतावे था पे ना विद्यार्थी नो में दिए सूली उपमा अन्य का पढ़ दम्मा किया दिए सूली हरे पटकुंड ज्ञान हम जो तमें एक आर मानसे मायापति उपमा वनं दाला तो हर एक थी ने दें दिए सूली आ किया ने का हटाकाने अभी दाना माने वातुर दे पैत्ते किंग रैली देखा क्या बिल्ला एक कानित्ते के हैपेन अत्या ना एक रैली देखा क्या बिल्ला दे पैत्ते किंग एक कानित्ते का ताल्लुक හදන ස්වභාවයක් තියෙනවලු අන්න එතෙන්දී අර ඒ දෙකේ ඝට්ටනය නිසා එතන හට ගන්නෝ කැළඹීමක් කියල එක කැළඹීමක් එහෙම නැත්නම් වචනයක් දාත අපිට ඕන කරකැවෙන කරකැවීමක් හට ගන්න ක්‍රියාකාරීත්වය ඔන්න දකින්න ක්‍රියාකාරීත්වය මේ බලන්නේ හොනේ ක්‍රියාකාරීත්වයක් හට ගන්නෝ මෙන්න මේ වතුර දෙකේකට ගැටීම නිසා මේ රැලි දෙක හරි එතකොට ඔය ක්‍රියාක කරකැවෙන ස්වභාවය කරකැවෙන ස්වභාවය කවදාකවත් මේ වතුර රැලි දෙක එන තාක්කල් ඇවිල්ල ගැටෙන තාක්කල් ඔය කරකැවීම කියන එකක් ගැන කතාවත් කරන්න පුළුවන්ද කියලා බලන්න වතුරේ එහෙම එකක් ගැන කතාවත් කරන්න බැරි එකක් ඔන්න හොඳට දකින්න ඔය කතාව හොඳට පැහැදිලි වෙන්න ඕන උතන කරකැවීම කියන ස්වභාවයක් වතුරේ තිබුණෙම නැති එක හරි වැදගත් මේක හොනේ එතන පොයින්ට් එක කරකැවීම කියන්නේ වතුරේ කොහෙත්ම තියුණ එක නෙමෙයි මෙතනම සකස් වෙච්ච ස්වභාවය මෙතනමයි ඉපදුනේ කොහෙන්වත් ආව නෙමෙයි මොකකින්වත් හේතුවකින් ආපු එකක් නෙමෙයි අන්න ඒක තමයි කරකැවීම දැන් බලන්න ඔය අපි ඔය කරකැවීම කියන එක සිද්ධ වෙනකොට අපි ඔතෙන්ට දෙන නම මොකක්ද සුලිය අපි ඔතෙන්ට කරකැවෙනකොට දෙන නම මොකද්ද සුලිය හොඳට හිතන්න දැන් සුලිය කියන්නේ වතුරේ තිබ්බ ස්වභාවයක් වතුරේ තිබ්බ ස්වභාවයක් නෙවෙයි ඉපදිච්ච ස්වභාවයක් ඒ අවස්ථාවේ අන්න ඒක අන්න එතනේ පොයින්ට් එකක් හොඳට දකි වතුරේ තිබ්බ ස්වභාවයක් නෙමෙයි එතනින්ම පැන නැගුණ එක මේ සිද්ධිය තුලින් පැන නැගුණ එකක් විතරයි හරි වතුර දෙකක් කැවිලකට ආපුණා මොකද්ද ඔය කරකැවෙන ස්වභාවයක් හටගත්තා ඒ කරකැවීමත් මෙතනම ඉපදුනේ එක කොහෙන්වත් ආවනේ ඒ ඉපදීමට අපි නමක් දුන්නා ඔන්න ඔය කරකැවෙන ස්වභාවයටම තමයි සුලිය කියන්නේ කියලා දැන් ඔන්න මේ කරකීම ක්‍රියාවකුත් තියෙනවා සුලියකුත් තියෙනවා දැන් පේනවා දෙකක් ඉපදිලා කරකීමකුත් තියෙනවා සුලියකුත් තියෙනවා ආයම තකරන්නේ මන් සුලිය කියන්නේ කවදාක වතුරේ තිබ්බ ස්වභාවයක් නෙමෙයි හරිනේ ආ දැන් බලන්න අපි ඇහුවොත් අර සුලිය කියන්නේ මොකද්ද කියලා නිකන් ඇහුවොත් එහෙනම් මම සුලියක් කියන්නේ මොකද්ද කියලා අපි කොහොමද විස්තර කරන්නේ ඔය සිද්ධියට අනු සුලියට විස්තර කරන්න වෙන්නේ ඉතින් ඒ වතුර කැරකෙන ස්වභාවය කියලා අන්න කැරකෙන ස්වභාවය කියලා විස්තර කරන්න අද වචන ගන්න ඕනේ ඉන්න මං අහුවු කරකැවෙන ස්වභාවයට තමයි අපි සුලිය කියලා කියන්නේ සුලියේ පදනමම තමයි කරකැවීම හොඳට බලන්න වතුර නෙමෙයි හොනේ සුලියේ පදනම කරකැවීම හොනේ කරකැවීම එතකොට මං අපි දැන් අපි කිව්වොත් එහෙම ඔය කරකැවීම කියන එකේ මොකද්ද ඇති වැඩි දැන් ඔතන කරකැවීමක් ගැන අපි කතා කරනවානේ කරකැවීමක් තියෙන්නේ මොකක් නිසාද ඔතන මේ සිද්ධියට අනුව ඔතන කරකැවීම කියලා ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ මොකක් නිසාද හොඳට බලන්න ඒක මොකක් නිසාද කියන්නේ මේ වතුර රැලි දෙක එකට ගැටිච්ච නිසා දැන් කරකැවීම ගැන කතා කරන්නේ වතුරට සාපේක්ෂවද දැන් අපි සුලියට සාපේක්ෂවද දැන් වතුරේ තියුණද කරකැවීමක් ඔයා ඔය වතුර අල්ලගෙන කියන්න වතුර නිසා තමයි කරකැවීම තියෙන්නේ කියලා. එහෙමනම් වතුර නිකන් තියෙන කොටත් කරකැවෙන්න ඕනේ. එහෙම එකක් තියුණාද? නෑ. ආ එහෙනම් වතුරත් එක්කද මේ සම්බන්ධතාවය තියෙන්නේ සුලියත් එක්ක. සුලියත් එක්ක. එහෙනම් වතුර කියන්න බෑ. මොකද වතුර තිබ්බ ස්වභාවයක් නෙමෙයිනේ මේ වතුර නිසායි කරකැවීම තියෙන්නේ කියලා. වතුර නිසා කරකැවීම තියෙනවනම් වතුර තියෙන හැමතැනම කරකැවෙන්න ඕනේ. එහෙම වෙනවද? නෑ.
ඒ පැතිවලට යන්න බෑ. අන්න එහෙම කැඩෙන බලන්න. එහෙනම් මේ කරකැවීම කියන එක කතා කරන්නේ සුලිය නිසාමයි. දැන් හොඳට පැහැදිලි නේද? කරකැවීමක් ගැන කතා කරන්නේ මේ සුලියක් තියෙනකම්. දැන් සුලිය සුලිය නැවතුනොත් ඔතනින් කරකැවීමක් කියන කතාවක් ඉතුරු වෙනවද මම? නෑ. අන්න ඒක දකින්න හොඳට. කරකැවීමක් ගැන කතාවක් තියෙනවද මෙතන සුලිය කියන කතන්දරේ ඔතනින් නැවතුනොත්? නෑ. නෑ. කරකැවීමක් ගැන කතාවක් නෑ. කරකැවිල්ල නැවතිච්ච වෙලාවට සුලිය කියන එක ඉතුරු වෙනවද? කරකැවිල්ල නැවතුනොත්? නෑ. තේනවද? කරකැවිල්ල නැවතුන සුලිය කියන එකට කතාවක්ම නෑ. නේ? අනිත් පැත්තට. එහෙනම් මේ බලන්න කරකැවිල්ලයි සුලියයි දැන් අපි හිතන්න ඕක නැවතුනොත් මේ සුලිය කියන එක කොහෙටවත් මෙතෙන්ට ආපු එකක්ද? නෑ. මේක මෙතනින් පස්සේ කොහෙටවත් යන්නේ නැද්ද? ඒත් නෑ. ඒත් නෑ. ඔන්න ඔක හොඳට තේරුම් ගන්න ඕන. කොහෙන්වත් ආවත් නෙමෙයි කොහෙටවත් ගියත් නෙමෙයි. හරිනේ. කොහෙන්වත් ආවත් නෙමෙයි කොහෙටවත් ගියත් නෙමෙයි. එතකොට එහෙනම් මොකද්ද මේ? එහෙනම් ඔය සුලියයි කරකැවීමයි මොකද්ද මේ? වතුරේ තිබුණෙත් නැතිලු. අර රැලි දෙකේ තිබුණේ නැහැ. රැලි දෙකට කරකැවීම කියලා කියන්නේ මේක ගැටුණෙන් පස්සේ හටගත්ත යම් කිසි තත්වයක්. එතනම හටගත්ත තත්වයක්. හරි. අන්න බලන්න මේ ක්‍රියාකාරීත්වය නිසා ඒකට නමක් දුන්න සුලිය කියලා. හරි. ඊට පස්සේ අපිට දැන් සුලිය පැවැත්මක් පේනව මොකක් නිසාද? කරකැවිල්ල නිසා. පැහැදිලිද? කරකැවීම නිසාම අපිට සුලියට පැවැත්මක් තියෙනවා. සුලියක් පවතින බව පේනවා. ඇයි? කරකැවීම නිසා. එතන අර කැළඹෙන ස්වභාවය නිසා. හරි. ඒ වගේම කරකැවිල්ලට පැවැත්මක් තියෙන්නේ මොකක් නිසාද මේ වෙලාවේ? සුලිය නිසා. සුලිය නිසා. අපි හෙව්වොත් ඔය කරකෙන්නේ මොකද්ද කියලා? ඔය සුලියනේ කරකෙන්නේ. අන්න එහෙම කියන්නේ. එතකොට බලන්න මේ පැවැත්ම හැදිච්ච හැටි බලන්න. පැවැත්ම හැදිච්ච හැටි බලන්න. අර කරකැවිල්ලට පැවැත්මක් තියෙන්නේ මෙතන මේ සුලියක් කතාව තියෙනක සුලි කතාව. හැබැයි සුලියට පැවැත්ම තියෙන්නේ බලන්න කරකැවෙන කතාව තියෙනක. ඇත්තටම සුලි කියලා නම් කරන්න දෙයක් නැහැ නේ කරකැවිල්ල නතර වුණා. එහෙනම් මොකද කරකැවිල්ල තියෙනකම් සුලිය පැවැත්මක් තියෙනවා. සුලිය පැවැත්ම තියෙනකම්ම මේ පැත්තේ කරකැවිල්ලක පැවැත්මකුත් තියෙනවා. එහෙම ක්‍රියාවක් පවතින බවට පේනවා. ඔන්න ඔතන පේනවද නිකම් යත ඇත්තටම මෙතන නිත්‍ය වශයෙන් පැවැත්මක්ද තියෙන්නේ විද්‍යමාන වීමක්ද? විද්‍යමාන වීමක් තියෙන්නේ. ආ විද්‍යමාන වීමක් තියෙන්නේ. මේ විද්‍යමාන වෙනවා කියන්නේ කොහෙන්වත් හේතුවකින් ඇවිල්ලා වෙන එකක්ද? මෙතනම සකස් වීමක් විතරයිද? විද්‍යමාන වෙනවා කියලා ගන්න වෙන්නේ මෙතන වෙන සකස් වීමක්. අන්න මෙතන වෙන සකස් වීම. ඒක කොහෙන්වත් අරකින් මේකින් වෙච්ච කතන්දරයක් නෙමෙයි. ප්‍රසන්ත ඉතින් හේතු මෙතන මෙතන සකස් වීමක් කියලා ගන්නකොට අතර අහේතුකව සකස් වෙනවා කියන්නත් බැහැ නේ. මොකක් හරි හේතුවකින් කියන්නත් වෙනවනේ. ඒතකොට ඒක කොහොමද ගන්නේ? අන්න බලන්න දැන් ඔන්න ඔතන දැන් ඔන්න වතුර සම්බන්ධයක් නැහැ. හොඳේ. හොඳ හොඳ පොයින්ට් එක. වතුරේ සම්බන්ධයක් නැහැ මේක. වතුරේ තිබුණේ නැහැ. එහෙමනම් වතුර හේතුව කියන්නත් බැහැ. කිසිම සම්බන්ධයක් නැහැ වතුරට කරකැවිලි. හරි. එහෙනම් මොකද්ද බලන්න දැන් හේතුඵලෙ? දැන් අපි බලන්න මේ දෙක මේ විදියට සකස් වුණාම කරකැවිල්ලයි ඒකට අපි නම දුන්න සුලිය කියලා. කරකිනේ ඒ ස්වභාවයට නම් කරා සුලිය කියලා. දැන් අපිට මෙහෙම දෙකක් තියෙනවද නැද්ද කොට නැගිලා? මේ මෙන්න මේ දැන් මෙතන මේ මොකද උනේ සකස් වීම තුල දෙපැත්තක් පේනවා. සුලිය කියන්නේ හටගත්ත දේ නම් ඒකේ හේතුව විදියට ඔතන පේන්නේ මොකද්ද? කරකැවිල්ල. අපි ඔකට අනුව කතා කරමු. හොඳට බලන්න. සකස් උනේ මොකද්ද මෙතන සකස් වෙච්ච දේ? සුලිය. හරිනේ. සුලිය සකස් උනේ මොකක් නිසාද කියලා බැලුවොත් මොකක්ද හේතුව පේන්නේ? කරකැවිල්ල.
සුලිය සකසුනේ තියෙන දෙයකින්ද කරකවිල්ලෙන්ද? කරකවිල්ල. වතුර තිබුණේ නැහැ. සුලිය සකස්සනේ හුළඟේ කියලා ගන්න බැරිද? දැන් සුළඟ තියෙන තැන්වල සුලි සකස් වෙනවද? එහෙනම් හැමතිස්සෙම හුළං තියෙනකොට සුලි සකස් වෙනවා. එහෙම කියත ඇයිද? හුළඟේ වතුරයි එකතුනේ කියලා කියත්ත. ඔව්. දැන් හුළඟයි වතුරයි. හුළඟේ තිබුණද කරකැවීම වතුරේ තිබුණද කරකැවීම ඕන පැත්තකින් කැඩෙනවා. තිබුණද? නැත්තම් මේ දෙක එකතු වුණ තැන ආන්න. එහෙම කියන්න බෑනේ. වතුරේ තිබුණද නැහැ. හුළඟේ තිබුණද නැහැ. මේ දෙකේ මොකද්ද ඝට්ටනයක් වෙනකොට නෙමෙයිද මේ ක්‍රියාකාරීත්වය කියන එක පැන නැංගේ. අන්න ඉපදුනා. අන්න මෙතනම ඉපදුන ස්වභාවය. ඔකට අර වචනය තජ්ජන තජ්ජෝ සමන්නාහරෝ කියලා අහලා ඇති වචනයක්. ක්‍රියාකාරීත්වයක් ඉපදුනා. හරියට. ක්‍රියාකාරීත්වයක් ඉපදුනා. දැන් ඔන්න දැන් මේ දැන් ක්‍රියාකාරීත්වය නිසා සුලියකුත් දැන් පැන නැගිලා තියෙනවා. හරිනේ. පැවැත්මත්. සුලියකුත් පේනවා කරකැවිල්ලකුත් පේනවා. හරි. එතකොට ඔන්න ඔය සුලිය දැන් අපි නිකන් අපි ලෝකෙට හිතා ගන්නවා මේ සුලිය තියෙන්නේ සුලිය හට aran තියෙන්නේ අන්න අර කරකැවිල්ල නිසා තමයි මෙතන මේ සුලිය සකස් වුනේ. හොඳට බලන්න. අපි කියන්නේ වතුර නිසා සකස්ු නැයි කියලාද මෙන්න මේ කර අර මොහොතේ කොහෙවක්ක් නොතිබිච්ච කරකැවිල්ලක් මෙතන හටගත්ත නිසා මෙතන සුලියක් හටගත්තා. එහෙම නෙමෙයිද කියන්නේ? අපි කියන්නේ ඒ කරකැවිල්ලට තමයි අපි සුලිය කියලා නම් කිරීමක් කරන්නේ. ආන්න කරකැවිල්ලට තමයි අපි සුලිය කියලා නම් කරන්නේ. ඔන්න ඕක දකින්න. එතකොට දැන් හේතුවයි ඵලයයි නිකන් හිතන්න. මං ඇහුවොත් දැන් සුලිය හටගත්තේ මොකක් නිසා? ඔතන සුලියක් කියලා නම ඉපදෙන්න හේතුනේ මොකක් නිසා? ඒ කැරකිල්ල. කැරකිල්ල? ආ. දැන් හේතුව මොකද්ද? කැරකිල්ල හේතුව. අන්න අරක ඵලය. ඒ වගේනේ පේන්නේ. ඔතන සිද්ධිය. එතකොට දැන් හේතුකෝයි ඵලයකෝයි මේ තිවිච්ඡ දෙකක්ද සකස් උනේ? මෙතනම සකස් වීමට අපි හේතුඵල කියලා හදාගත්තා. ආ. මෙතන සකස් වෙච්ච සකස් වීමට අපි හේතුඵල කියලා හදාගත්තා. කරකැවීමට හේතුව කියලා හදාගත්තා. කරකැවීමට හේතුව නම් කරා සුලිය කියලා. අන්න ඵල. සුලිය කියන්නේ. එතකොට දැන් බලන්න හේතුකෝයි ඵලයකෝයි විද්‍යමාන වෙනවද නැද්ද මේ සකස් වීම තුන? විද්‍යමාන වෙනවා හේතුය ඵලය. විද්‍යමාන වෙනවා. දැන් ඔතන කරකැවිල්ල සිද්ධ නොවුණා නම් සුලියක ඉපදීම කතාවක් උපදින්නේ නැහැ. දැන් එතනින් පැහැදිලිද මෙතන මේ හේතුයි ඵලයයි කියන්නේ කොහේවත් හේතු තිබුණවත් කොහේවත් තිවිලාවත් නෙමෙයි මෙතනම සකස් වෙන ස්වභාවයකට අපි හේතුඵල කියලා නම් කරා. පැහැදිලිද? තියෙන එකක්ද මේ නම් කරන කමද්ද තියෙන්නේ? මේ මොහොතේ මෙහෙ මොහොතේ නම් කරගන්න. එච්චර. මේ මොහොතේ නම් කරගන්න. ඔව් හේතු තිවිල නෙමෙයි. තිබුන්නේ නැහැ. අන්න හේතු තියෙනවා නෙමෙයි. ඔබ දැන් අපි මොකට හරි බලන්න ඕන apply කරලා බලන්න ඕන මොකට මෙතන හොඳට පැහැදිලි වෙන මේ ක්‍රියාකාරීත්වය නොදන්න කමමයි අපි ඒකට සුලිය කියලා නම් කරන්නේ. ඒකට සුලිය කියලා නම් කරේ අපි ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන පැන නැන්නේ. මුකුත් නෑ අමුතු දෙයක්. ඇත්තටම බලන්න හොඳේ මුකුත් නෑ අමුතු දෙයක්. මොකද දන්නවද? ක්‍රියාකාරීත්වය විතරයි. ඒක තව ටිකක් කියන්න මෙහෙම මං කිව්වොත් ඔය සුලිය පෙන්වන්නේ කියලා පෙන්වන්න වෙන්නේ මොකද්ද? ඒ කරකැවීම තමයි පෙන්වන්නේ. කරකැවීම පේන එකත් කරකැවීමද පෙන්වන්න වෙන්නේ. නැත්තම් මෙතන තියෙන්නේ මොනවද ඇත්ත වශයෙන් බැලුවොත් වතුර විතරයි. දැන් අල්ලලා පෙන්වන්න පුළුවන්ද කරකැවීම කියන එක? බෑ. කරකැවීම පුළුවන් කියලා මට හිතෙන්නේ. දැන් අත දැම්මොත් සුලියට අර වතුර අර අතේ හැප්පිලා විසිරෙනවනේ. ඔව්. එහෙම. හරි. ඒ වීසි වෙන්නේ වීසි වෙන්න මොනවද? වතුර.
වතුර ඔව් වතුර අපිට ඇල්ලෙන්නේ මොනවද සත්‍ය වශයෙන් ඇල්ලෙන්නේ වතුර වතුර ඔව් දැන් වීසි වෙනකොට පේන්නේ මොනවද ඒත් වතුර අපි නේද ඔන්න ඔකට ක්‍රියාකාරීත්වයක්කට නමක් දාන්නේ වීසි වෙනවා කියලා නැත්තම් වතුර කියන එක අහු වුණා මිස වීසි වීම කියන කාරණේ අහු වෙන එකක්ද අපි හිතන එකක්ද හොඳට බලන්න ඔයා එහෙම කිව්ව නිසා මම කියන විශ් වෙනවා කියන කාරණේ අතට අහු වුණාද වතුර විතරද අහු වුණේ අතට ඇල්ලුවොත් අහු වෙනවා ඔව් ඔව් වතුර විතරයි ලහන්තයි දැන් එතන කිව්වේ ක්‍රියාකාරීත්වය කියලා ඒ කැරක් කීම කියන ස්වභාවයනේ කැරක් කීමනේ ඔව් කැරක් කීම කියන එක ඔව් එතකොට කැරක් කීම එතකොට දැන් ලහන්තයි අහුවි මොකද්ද අල්ලන්න පුළුවන්ද කියලානේ අල්ලන්න පුළුවන්ද කැරක් කීම කියන එක ගෝචර වෙනවද අපිට අතටවත් නෑ එතකොට ඒක හරිය කැරක් කීම නේ අපිට ඇල්ලුවොත් අපිට එතකොට අහු වෙන්නේ වතුර දිවෙන් අදාළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේ ඒක ලොකුට ගෝචර වීමක් වෙන්නේ නැහැ නේ කන්නේ දෙක ගන්න කණෙන් කනන්නත් නැහැ ඉතින් එතකොට ඇල්ලීමයි පෙනීමයි තමයි ගන්න වෙන්නේ ඒතර ඒ දෙකට ගෝචර වෙන්නේ නැහැ අනිත්තර ගෝචර වෙන්නේ නැහැ එතකොට පංචේන්ද්‍රියටම ගෝචර වෙන්නේ නැහැ ඉතින් පංචේන්ද්‍රියට ගෝචර වෙන්නේ නැහැ මන අදාළත් නැහැ මනට කොහොමද ගෝචර වෙන්නේ නැහැ එතකොට මේ කැරකීම කියන එක කොහෙට පංචේන්ද්‍රියට ගෝචර වෙන්නේ නැත්නම් ඒතර ඒකට පැවැත්මක් දෙන්න කිසිම හැකියාවක් නැහැ කිය එහෙම එක ප්‍රත්‍යක්ෂ වෙනවනේ ඒ විදිහට අන්න අන්න හරි ඔක ඇරගීම කියන්නේ ඒක ඒක කොහෙව මේ ඉන්ද්‍රියකට ගෝචර වෙච්ච එකක් නෙමෙයි ඒකනේ මේක අපිට ඒක කවදාකවත් ඒක නුවණින් දකිනව ඇරෙන්න ඔය ක්‍රියාකාරීත්වය අපිට කවදාකවත් මේ ඉන්ද්‍රිය ගෝචර කතාවක් නෙමෙයි මේක ඒක නිසා තමයි මේ සංස්කරණය කියන්නේ සකස් වෙනවා කියන්නේ ඔය සකස් වෙන එක අපි දෙයක් කරගෙනනේ ඒකට නම දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියලා. හරි. ඇත්තටම අර සුලිය කියලා නම් කරා වගේ නේද අපි මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියලා නම් ටිකක් දීපු එක. රූප කියනවා, වේදනා කියනවා, සංඥා කියනවා. අපි ඒවට නම් කරලා නේද? හරියට අර කැරකිල්ල තියෙන තැන ඒක කියන්නේ ඉන්ද්‍රියන් වලට ගෝචර නැති නිසා අපි ඉන්ද්‍රියන් වලට ගෝචර වෙනවයි කියලා හිතාගෙන සුලිය කියලා නම් කරා. ඒ වගේ නෙමෙයිද බලන්න මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එතන අපි නම් කරනවා රූපයක් නම් කරනවා වේදනාව නම් කරනවා සංඥාව නම් කරනවා විඥානය නම් කරනවා අහන්න පොඩ්ඩක් එතන පංච උපාදානස්කන්ධේ යන්න කලින් චුට්ටක් කතා කරන්න ඕනේ දැන් එතන හරි කැරක් දැන් අපි මෙතන කැරකීමේ ක්‍රියාව වෙන්නේ තෝරන්නේ ඒතකොට පේන්නේ මොකද්ද මේ ඒක තමයි මාත් අහන්නේ අන්නේ පේන්නේ මොකක්ද ඒ පේන්නේ මොකද්ද දැන් ඔය පේන එක කොහෙට පේ සුලිය කියන්නේ සුලිය කියලා ඇත්තටම සුලියද පේන්නේ වතුරද පේන්නේ දැන් මෙතන මොකදනේ අපි දැන් කන්ෆර්ම් කරගත්තානේ දැන් පේන්නේ ඇත්තටම වතුර නේ වතුර පේන්නේ කැරකීම එතකොට කැරකීමේ කියලා අපි කියන්නේ ඉතින් වතුර කැරකෙනව පේනයි කියලා මට හිතෙන්නේ දැන් මම දන්නේ ඒක වතුර පේන්නේ නේද ඔව් අර ඔයා කියන්නේ මට හිතෙන්නේම පේනවයි කරකැවිල්ල පේනවයි කියලානේ මම ඒක තමයි කියන්නේ ඔය පේන එක ඇල්ලුවොත් අහුවෙන්නේ කැරකීම කියන එකත් අතට දැනෙන්නේ වතුර දරුණයි කියලා. අතට අහුවෙන්නේ පැහැදිලිව වතුර තමයි අනිවාර්යයෙන්ම අහුවෙන්නේ. එතකොට කරකීම පේන ස්වභාවය මං කිව්වේ දැන් ඒකට ඒක කැරකීම දැන් මොකද අපි ගත්තොත් දැන් කැරකීමයි නිශ්චල ජලයයි කියලා අපිට දැන් ඒ පේන ස්වභාව දෙකක් නේ. දකින අපිට පේන ස්වභාව දෙකක් නේ දැන් අපි ඒකනේ අපි ඒකට කරකීමේ කියනවා අනිත් එකට අපි ගත්තොත් ඒක අර කම්පයා කරොත් අර මේ මෙහෙම නිශ්චල ජලය ඔව් මෙහෙම හිතා ගන්න දැන් වටේට හයියෙන් ඔතන කරකිනකොට ওই නිශ්චල ජලයත් එක්ක වෙනසක් පේනව නේද නමුත් වෙනසක් වුණාට ඔතන හොඳට බලන්න ඕන හොඳේ ඔතනම ලේසියෙන් ඒක තමයි මේක මේ අමාරු එතන යුට්ට හොඳට බලනකොට මෙතන පේනවා ඇත්තටම අපි වේගෙන් කැරකෙන අපි කියනවා නිශ්චල ජලය මෙතන වෙනසක් තියෙක නැහැ ඇත්තටම හොඳට ඕක පෙනුනොත් කොයි වෙලාවක හරි පේනකොට Tamanට වැටහෙනවා මෙතන ඇත්තටම කොච්චර වේගෙන් කැරකුණා
අර දියසුලිය කියන්නේ ඒ හැරිලා එතන ඒ කැරකෙන තැන කොහොම බැලුවත් වතුරම නේද තියෙන්නේ කියන කතාව විතරයි අන්තිමට එන්නේ. එතන කැරකෙන එක අපි ආරෝපණය කරගත්තා. මෙතන අර නිශ්චල ජලයට වඩා වෙනසක් මේ ජලයේ තියෙනවයි කියලා අපි මඤ්ඤණා කරගත්තා. අපි හිතාගත්තා කැරකෙන ගතියක් තියෙනවයි කියලා. එතන එහෙම එකක් කොහෙත්ම හම්බෙන්නේ නැහැ නුවණින් බැලුවොත්. ලෝකෙම් අන්න ඒක තමයි කියන්නේ. මේක බලන්න ලෝකෙම් බලනකොට ඔයා කියන කතාව හරියට හරි. කැරකිල්ලක් පේනෝ නිශ්චල ජලයට වඩා. හැබැයි ඕක මෙන්න මේ ක්‍රියාව කොහෙන්ද පේන්නේ? විඥාණයෙන් පේන එකක්ද? නෑ. ඉන්ද්‍රියම් පහට ගෝචරද? නෑ. මේ ඔක්කොම ඉක්මවල ගිහිල්ලා පේනකොට තමයි අන්න අර කතාව පේන්නේ. මේ කැරකීම කොහෙටවත් පේන එකක් නෙමේ. මේක අපි හිතපු එකක් විතරයි. අපේම කියන එක. ලෝකෙත් අල්ලන්න බෑ. ලෝකේ මේ කියන විදියට මේ අපි හිතන් ඉන්න මට්ටම ඕක තමයි. පේනෝ අර නිශ්චල ජලයයි මේකයි අතර වෙනසක් තියෙනවා. මෙතන තියෙන ස්වභාවය තමයි කැරකෙන ස්වභාවය. අපි ඕක ඔය මට්ටම අපිට පේන නිකන් සාමාන්‍ය ඕන කෙනෙකුට පේන මට්ටම. නුවණින් බලන්නකොට තමයි පේන්නේ මේ කැරකීමක් නෙමෙයිනේ වතුරමනේ පෙනිලා තියෙන්නේ. ඊට වැඩි යමක් පෙනිලාද කොච්චර හයියෙන් කැරකෙන වැකුවත් අපි ඔතන වතුර වලට වඩා යමක් පේනව නම් කියන්නකෝ වතුරම නෙමෙයිද කියලා. ඔච්චරයි වතුර තමයි පේන්නේ. අර ඒක අර ස්වභාවයේ වෙනස් වීම තියෙන නිසා තමයි ඉතින් අපි කියන්නේ. ඉතින් අන්න එතන පොඩ්ඩක් අහුවෙන්නේ නැත්තේ. ඔව් අන්න ඒක තමයි අහුවෙන්න ඕනේ. ස්වභාවයේ වෙනස් වුණත් කොච්චරේ ස්වභාවයේ වෙනස් වුණත් එතනක් තියෙන්නේ වතුරමද නැද්ද? මුන්දට බලන්න අතනක් තියෙන්නේ. කොච්චර ස්වභාවයේ වෙනසක් වුණත් තියෙන්නේ වතුර. තියෙන්නේ වතුර ඒක හරි. තියෙන්නේ වතුර. කොච්චර හයියෙන් ඔතන කැළඹීමක් තියෙනවයි කියලා හිතුවත් කැරකීමක් තියෙනවයි කියලා හිතුවත් තියෙන්නේ වතුර විතරයි. ඒක තමයි මේකේ තියෙන දකින්න අමාරු. අපිට ලෝක මට්ටමින් බලන්න නම් බලනකොටම අර කතාව පේන කතාව නිශ්චල වතුරයි කැරගෙන වතුරයි කියලා දෙකක් තියෙනවා. ඒක තමයි අපි මෙතන ඕන කෙනෙකුට ඒක පේනවා. නමුත් අන්න අර කතාව තමයි මේකේ මතු කරගන්න අමාරු. කැරකෙනවයි කියලා හිතුවට කැරකීම දර්ශනය වෙලත් නැහැ. සුලිය කියලා හිතුවට සුලිය දර්ශනය වෙලත් නැහැ. සුලියද දර්ශනය වෙන්නේ වතුරද දර්ශනය වෙන්නේ? අපි ওই දර්ශනයේ වෙන එක පාදක කරගෙන අපි ගොඩනගපු සකස් වීම නෙමෙයිද සුලිය සහ කරකීම කියන්නේ? හොඳට බලන්න. දැන් මෙතන ලසන්ත දැන් උපමාව දැන් මේ උපමාව විග්‍රහ කරනකොට ඔය නමන සංඥා රෙහිමේ ඒව දාන්න ලකයි මේක දැම්මොත් වැරදි වෙනවා නේද? නෑ. ඒක මේක දැන් රජු නිතරම කියන්නේ දැන් මේක මේ උපමා විග්‍රහ කරනකොට උපමාව විදියටම දකින්න ඕනේ කියලා තින්නේ. මොකද මේ ඒක ධර්ම කරුණු ගලපන්න ඕනේ නෑනේ. දැන් ඒකට නම දැන් මරේ තේරෙන්නේ නැත්තේ මේ දැන් මම කලින් අහන කියලා දෙයක් තමයි සන්තයි. දැන් මෙතන මේ දැන් ඒ ධර්ම කාරණාවක් වෙනවනේ. දැන් ඔය ද්වේතාවය කියන එක මේ දැන් මේක දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්න එපා අදාල නැත්තම්. හොඳයි දැන් මෙතන දැන් එහෙම ඒක concept එක අදාල වෙන්නේ නැහැ නේ. දැන් ඒක අදාල ඒක ඕනද? ඒක ඕන නැත්තම් ඕන්නේ නැහැ. ද්වේතාවය දකින්න පුළුවන්. මොකද දන්නවද? ඔතන ඇත්තටම කැරකීමක් ඇති වුණා මිසක් වෙන මොනවත් තව දෙයක් වෙනම තිබ්බද? කැළඹීමක් ඇති වුණා මිසක් ඔතන වෙනම 아무තු දෙයක් තිබුණද මං අහන්නේ. තවන්ත මේ එක. තව පැත්ත. නෑ. තිබ්බයන් එහෙම ගන්න වෙන ඉතින් අර නිශ්චල ජලය තිබ්බද අර සම්පයා වෙන්නේ කනේ. ඔව්. අපි ඔකට සුලිය කියලා කියන්නේ නිශ්චල ජලය නෙවෙයි කියලා. අන්න සුලිය කියලා කියන්නේ නිශ්චල ජලය නෙමෙයි කියලා. එතකොට මේ සුලිය කියන අන්තේ අලුතෙන් මෙතනම හටගත් එකක් නෙමෙයිද මං අහන්නේ. කැරකීමට සාපේක්ෂව. අන්න හරි. කැරකීමට සාපේක්ෂව නේද සුලිය කියන එක හටගත්තේ. ඔව් කැරකීමට කැරකීමටම තමයි අපි සුලිය කියලා කියන්නේ. ඔන්න ඔය නම දුන්න ගමන් මෙතන මොකක්ද හැදෙන්නේ? දෙකක් වගේ පේන්නේ. සුලියක් තියෙනවා කැරකීමක් තියෙනවා. දැන් අපිට පේනවද අපි කැරකීමට දාපු නම සුලියයි කියලා අපිට පේන්නේ නැහැ නේද? අපිට හිතෙන්නේ නැහැ එහෙම. අපි හිතන්නේ කැරකීමක් තියෙනවා. ඒ කැරකෙන්නේ මොකද්ද? සුලිය තමයි මෙතන කැරකි තියෙන්නේ. එහෙම නේද අපි හිතන්නේ?
දකින්න හදන්නේ ඒ කැරකීම කියන ඒ කැරකීම ක්‍රියාකාරීත්වයේ ඒ නොපැවැත්ම වගේනේ අන්න ක්‍රියාකාරීත්වයක්වත් මෙතන පැවැත්මක් දෙන්න බැරි එකක් ක්‍රියාකාරීත්වයක් කොහොමද පැවැත්මක් දෙන්නේ ඔව් වතුරේ කැරේ ඒ ගැක් කැරකෙන මොහොතේවත් මේ වෙලාවෙවත් කැරකෙන මොහොතේවත් අල්ලල බැලුවත් අහු වෙන්නේ වතුර විතරයි අපි හිතන එකක් විතරයි නේද ඒක දිහා බලන් අපි හිතා ගන්නවා විතරයි නේද මේ කැරකීමක් තියෙනවා කියලා නැතුව මේ ගෝචර වෙච්ච එකක්ද කොයි ඉන්ද්‍රියකටවත් නෑ ඉන්ද්‍රිය ගෝචර එකක්ද බල ඒක නැතන ඔය ඒක තමයි පොඩ්ඩක් මේ දැන් අර දැන් අර අරම කිව්වට පේන්නේ නැහැ කියලා කිව්වර්තින් ඒ කියන්නේ ඒ අර්ථය ඒක පේනවා කියලා තමයි හිතන්නේ දැන් මේ කැරකීම ඔව් ඒක අහුවෙන්නේ නැතන